අපි ලස්සන වෙන්න මොනවද කරන්නේ? අපේ මූණ ලස්සනට තියාගන්න අපි කොයිතරම් දේවල් කරනවද? අපි විවිධ සත්කාර කරනවා. සැලොන්ස් වලට ලොකු මුදල් වියදම් කරලා අපි සුන්දරත්වය ගැන හිතනවා. අපි මාසිකව අපේ සම වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. ඒ සියල්ල කරන්නේ අපි සුන්දර වෙන්න. හැබැයි අපි මොනතරම් සුන්දර වුණත් මූණේ ලස්සන සිනහාවක් නැත්නම් ඒ සුන්දරත්වය ඒ තරම්ම සුන්දර නැහැ කියලා තව කෙනෙක්ට දැනෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවෙම hina වෙලා ඉන්න ඕනේ. ලස්සනට ඉන්න hina වෙලා ඉන්න ඕනි නම් ඒ hina වලට තවත් සංගවිච්ච රහසක් තියෙනවා. ඒ තමයි ඔබේ දත් පෙළ. රූපලාවන්‍ය තුල දත් ගැන ලොකු අවධානයක් යොමු නොකරට ඔබේ සුන්දරත්වයට දත් කියන්නේ අනිවාර්ය අංගයක්. ඒ නිසා අද අපි අඟහරුවාදා නුගසෙවනේ මේ වෙලාවේ මේ විශේෂාංගයෙන් කතා කරන්නේ ඔබේ සුන්දරත්වයට දත් පෙළ කොහොමද ලස්සනට තියාගන්නේ කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න අද අපිත් එකතු වෙන්නේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී ආයුර්වේද දෙපාර්තමේන්තුව වාසනා සමරවික්‍රම වෛද්‍යතුමිය අයිවාන ඔබට. අයිවාන නිෂා, සුන්දරව ඉන්න බොහෝ දේ කියලා දෙන්න අපිත් එක්ක. හැමදාමත් එකතු වෙන අය අදත් අපිත් එක්ක එකතු වෙනවා දත් ගැන කියලා දෙන්න. ඉතින් අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම කාන්තාවකට වේවා පුරුෂයෙකුට වේවා සුන්දරත්වයට තියෙන ලොකුම බාධාව තමයි දත්වල තියෙන දුර්වර්ණකම. මේ දුර්වර්ණකම කියන්නේ මොකක්ද, මේක නැති කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි කතා කරන්නේ. ඔව් නිමේෂ, ඇත්තටම අපිට සුන්දර සිනහාවක් තියෙනවා කියන එක කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම ආභරණයක් නිමේෂ. දැන් සාමාන්‍යයෙන් අපිට ලස්සන සුන්දර හිනාවක් තියෙනවා නම් කෙනෙක්ව අපි අතර ආකර්ෂණය කරගන්න තියෙන හැකියාව, මං වෙනදටත් කියනවා, ඒ ආකර්ෂණය කරගන්න තියෙන හැකියාව ඉතාමත් වැඩි. ඉතින් හිනාව කියනකොට අපිට ඒකේදී මුලින්ම දත් සහ තොල් වෙතට අපේ අවධානය යොමු කරන්න ඕනේ නිමේෂා. ඉතින් අද අපි කතා කරන්නේ සුන්දරත්වය ගැන වද වෙන ඔබගේ දත් සම්බන්ධයෙන් දෙයක්. මොකද දැන් මම කියවන ආකර්ෂණය වෙනවා කියලා අපේ ලස්සන හිනාවක් තියෙනවා නම්, ඉතින් මේ දත්වල යම් අවපැහැවීමක් මැලියම් බැඳීමක් වගේ තියෙනවා නම් අර කලින් තිබුණ ආකර්ෂණයේ යම් කිසි අඩුවීමක් වෙන්න තියෙන හැකියාව තියෙනවා. මෙන්න මේ නිසා අපි අද මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඇත්තටම නිමේෂ, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි දැන් මුඛ සෞඛ්‍ය ගැන කතා කරනකොට මුඛය ආශ්‍රිතව ඇති වෙන සියලුම රෝග අපි පොදුවේ කියනවා මුඛ රෝග කියලා. ඒ වුණාට දැන් දත් සම්බන්ධයෙන් එන රෝග අපි කියනවා දන්ත රෝග කියලා. දිව සම්බන්ධයෙන් එන රෝග අපි කියනවා ජීවහා රෝග කියලා. තල්ල සම්බන්ධයෙන් එන රෝග තාලු රෝග, තොල් සම්බන්ධයෙන් ඕෂ්ඨ රෝග, මේ විදිහට අපි ලොකු වර්ගීකරණයකට ගැඹුරින් දක්වලා තියෙනවා. ඉතින් දැන් අපි අද කතා කරන්නේ දත් මැලියම් බැඳීම ගැන. එතකොට දත් සම්බන්ධ දෙයක් නේ. එතකොට දන්ත රෝග කියන කාණ්ඩය යටතේ තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ දක්වන්නේ. ඒකෙදී දන්ත රෝග ගැන කතා කරනකොට ප්‍රධානම රෝග 8ක් ගැන කතා කරනවා නිමේෂා. ඒකෙනොත් දත් මැලියම් බැඳීම, දත් අවර්ණ වීම කියන එක අපි ශ්‍යාව දන්ත කියන නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් හුඟක් වෙලාවට ප්‍රධාන හේතුවක් වෙනවා මුඛ සෞඛ්‍ය. අපි ඇත්තටම අපේ මුඛ සෞඛ්‍යට දෙන අවධානය ගොඩක් අඩුයි. මේ හේතුව නිසා ඔබට ජීවිත කාලය පුරාවටම සමහර විට පසුතැවිල්ලට පත් වෙන්න වෙන දෙයක් ඔබේ මුඛය තුළ ඇති වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා අපි අද මේ ගැන කතා කරන්නේ. ඔව්, ගොඩක් කලාවට දත් සම්බන්ධයෙන් ගැටළු වලදී ඒක රෝගී තත්ත්වයක්, එහෙමත් නැත්නම් ලොකු වේදනාවක් බවට හැරෙනවම තමයි ගොඩක් දෙනෙක් මේ සඳහා ප්‍රතිකාර කරන්නේ. ඊට කලින් ඔබ ඔබේ දත් ගැන අවධානය යොමු කරන්න, හැමදාමත්ම මුඛ සෞඛ්‍ය නිරෝගීව තියාගන්න ඕන නිසායි අද අපි මේ විශේෂංගෙන් මේ ගැන කතා කරන්නේ. අපි කතා කරවතින් දත් දුර්වර්ණ වෙන්න තියෙන හේතු මොනවාද කියලා. ඒකත් වැදගත් වෙයි. මොකද ඒ වගේ දෙයකින් වැළකීලා ඉන්න. ඔව්, ඉතාම හොඳ වැදගත් කාරණයක්. මොකද රෝගයක්, මොකක් හරි රෝගයක් හරි ඒ අපහසු ලක්ෂණයක් ඇති වෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒක ඇති වෙන්න හේතු මොනවද කියන එක. ඉතින් අනිමේෂ ප්‍රධානවම කියනවා නම් මම කිව්වා වගේ මුඛ සෞඛ්‍යයට අපි ප්‍රධාන තැනක් දෙන්න ඕනේ. දවසට අඩුම තරමින් අපි දවසට දෙපාරක්වත් අපේ දත් මදින එක සිද්ධ කරන්න ඕනේ. මේක හුඟක් වෙලාවට රාත්‍රී කාලේ දත් මදින එක ගොඩාක් අයට මග හැරෙනවා අනිමේෂ. ඒ වගේම දැන් මේක පුරුෂ පාර්ශ්වයට අදාළ කාරණයක්. හුඟක් වෙලාවට ඔබ නිතර බුලත් විට අනුභව කරනවා නම්, එහෙම නැත්නම් දුම්පානය කරනවා නම්, මෙන්න මේ දුම්පානය කරනකොට ඒ වගේ තියෙන නිකොටින් කියන සංඝටකේ ඔබේ දත්වල බැඳීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ නිසා දත් දුර්වර්ණ වෙනවා. බුලත් විට කනකොටත් ඒ කහට ඔබ නිසියාකාරයෙන් මුඛය පිරිසිදු කිරීමක් කරන්නේ නැතිනම් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යනකොට ඒ අවර්ණ වෙන තත්ත්වේ ඇති වෙනවා. මෙන්න මේ ලක්ෂණ ප්‍රධානවම බලපානවා. ඒ වගේම දැන් උතුරු මැද කලාපයේ ගත්තාම නිමේෂ, හුඟක් වෙලාවට ඔබ අත්දැකලා ඇති ඒ අනුරාධපුර පොළොන්නරුව ඒ ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ තියෙනවා දත්වල යම් කිසි අවර්ණ බවක්. මේකට ප්‍රධාන නමකුත් කියනවා නිමේෂ, ෆ්ලෝරසියාව කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පානය කරන වතුරවල ෆ්ලෝරයිඩ් කියන සංඝටකේ ටිකක් වැඩි සාමාන්‍ය අනිත් ප්‍රදේශවලට වඩා. මේක තමයි ඒ හේතුව. මේට අමතරව ඔබේ ශරීරයේ තියෙන විටමින දුර්වලතා නිසා දත් අවර්ණ වෙන්න පුළුවනි. ඔබ ගන්න ආහාරය, ඒ කියන්නේ විශේෂයෙන් මං ගිය සතියේත් පැහැදිලි කළා,
පැණි රස ආහාර ඔබ නිතර නිතර අනුභව කරනවා නම් පැණි රස වලට ඇති වෙන බැක්ටීරියා ආකර්ෂණේ ඉතාම අධිකයි ඔබේ මුඛය තුළ. ඉතින් පැණි රස දෙයක් ඔබ කෑවා නම් ඒ වෙලාවෙම දත් මදින්න අවකාශ නැති වෙන්න පුළුවනි. ඒ වෙලාවට වතුර ටිකකින් හරි ඔබට මුඛය පිරිසිදු කරගන්න පුළුවනි නම් අර බැක්ටීරියා ආකර්ෂණේ අඩු කරලා ඔබේ දත් වල දුර්වණ තත්ත්වය ඇති වෙන එක මග හරවා ගන්න තියෙන හැකියාව ඔබට තියෙනවා. දැන් අපි කතා කරේ දත් දුර්වර්ණ වීමට හේතු මොනවාද කියලා. එතකොට දැන් මේ දේවල් මග අරින්න දැන් වෛද්‍යතුමිය කිව්වා දවසට දෙපාරක් අනිවාර්යෙන්ම දත් මදින්න කියලා. සමහරුන්ට තියෙන ගැටලුව තමයි දවසට දෙපාරක් හරියටම දත් මදිනවා, හැබැයි ඒ දත් දුර්වර්ණ වෙනවා. අන්න එහෙම කෙනෙක්ට කරන්න පුළුවන් ප්‍රතිකර්ම තියෙනවද? ඔව්, අනිවාර්යෙන්. අර මං කීවා වගේ එක කාරණයක් නෙමෙයි, මම දැන් හේතු කීපයක් කිව්වනේ. සමහර විට ඔබේ ශරීරයේ ඔබ භාවිතා කරන ඖෂධයක් නිසා වෙන්න පුළුවනි, ශරීරයේ තියෙන දෝෂ තත්ත්වයක් නිසා, ඒ කියන්නේ විටමින් ඌනතාවයක් නිසා වෙන්නත් පුළුවනි. දැන් මට කියන්න මුලින් සඳහන් කරන්න අමතක වුණා, දැන් ආයුර්වේදයේදී අපි දක්වනවානේ ශාව දන්ත කියලා මම කිව්වනේ. ඒ කාරණේදී ඔබ දන්නවා ආයුර්වේදයේ වාතපිත කප කියන දෝෂත් එක්ක සම්බන්ධයි. එතකොට අපේ පිත් දෝෂය සහ රක්ත ධාතුව කියන දේ දෝෂ, කියන්නේ දෝෂ වීම නිසා, අපි කියනවා වැඩි වීම නිසා තමයි මේ දත්වල දුර්වර්ණ තත්ත්වය ඇති වෙන්න හේතුවක් විදිහට ආයුර්වේදයේදී දක්වන්නේ නිමේෂ. හරි, එහෙමනම් ඉතින් අපි අද මොනවාද මේ සම්බන්ධයෙන් අපි ඔබට දැනුවත් කරන්නේ, කරලා පෙන්වන්නේ කියලා කියමු. ඔව් නිමේෂ, අපි අද බොහොම සරල ප්‍රතිකාරයක් තමයි මෙතෙන්දි කරලා පෙන්වන්නේ. ඔබේ දත්වල තියෙන ඒ දුර්වර්ණ තත්ත්වය අඩු කරගන්න ඔබට උපකාරී වෙන දෙයක්. මේකෙදි අපිට වර්ග දෙකයි අවශ්‍ය වෙන්නේ, ඔලිව් තෙල් සහ කහ කුඩු. එතෙන්දී මම ගෙනල්ලා තියෙනවා ඔලිව් තෙල්. ඒ වගේම කහ කුඩු. මේක හරිම සරල ප්‍රතිකාරයක් කරන්න තියෙන්නේ. දැන් ඔබ දත් මදිනවනේ, එතකොට බුරුසුව භාවිතා කරනවනේ. මෙන්න මේ බුරුසුව ඔලිව් තෙල් වල පොඩ්ඩක් පොඟවලා, ඉන් පස්සේ කහ කුඩු ස්වල්පයක් ඔබේ ඇඟිලි තුඩු වලට අහුවෙන විදිහට ස්වල්පයක් කිහින්න, ගොඩාක් කිහින්න එපා. මොකද ඔබ දන්නවා කහ කියන්නේ වර්ණකාරකයක් විදිහට අපිට ගන්න පුළුවන්. ගොඩාක් භාවිතා කරොත් එහෙම කහපාට වෙනවා වැඩි මුඛය තුළ. ස්වල්පයක් ඔබේ බුරුසුව මතට ඉහලා ඔබට පුළුවනි. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕනේ නිමේෂ, අපි බුරුසුව ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද වෙළඳපළේ විවිධ ආකාරයේ බුරුසු වර්ග තියෙනවා. නමුත් අපේ මුඛයට ගැළපෙන ආකාරයේ නිවැරදි ආකාරයේ බුරුසුවක් තෝරා ගන්න එක ගැනත් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එතෙන්දි ගොඩාක් තද කෙඳිත් නෙමෙයි, ගොඩාක් මෘදු කෙඳිත් නෙමෙයි, සාමාන්‍ය මට්ටමේ තියෙන කෙඳි තියෙන බුරුසුවක් තමයි ඔබ භාවිතා කරන්න ඕනේ. ඒ වගේම විශේෂ කාරණයක් නිමේෂ, අඩුම තරමින් අපි මාස 3කට සැරයක්වත් බුරුසුව අලුත් කරන්න ඕනේ. එකම බුරුසුව අවුරුදු ගණන් අපි භාවිතා කරන්නේ නැහැ. මෙතනදී ඒ බුරුසුව මතට අපි දැන් කහ කුඩු ඉහගත්තනේ. ඉන් පස්සේ ඔබට පුළුවනි සාමාන්‍යයෙන් දත් මදින ආකාරයට මේ මෙය භාවිතා කරලා ක්‍රමයෙන් දත් එකින් එක හොඳින් පිරිසිදු කරගන්න. හැබැයි මේකෙදී කියන්න ඕනේ නිමේෂ, විශේෂයෙන් මේක දිනපතා කරන්නේ නැහැ අපි. සාමාන්‍යයෙන් සතියට දෙවරක්, ඒ කියන්නේ දින 3ක්, අර දින 3ක් වගේ තමයි මේක භාවිතා කරන්න නිර්දේශ කරන්නේ. දැන් මෙතෙන්දී අපි ඔලිව් තෙල් ගන්නේ කහ කුඩු මේ ප්‍රතිකාරයට යොදා ගන්න නිමේෂා. මේකේ තියෙනවා අපේ අපි කියනවානේ දැන් ස්ටේයින් වෙනවා කියලා, කියන්නේ දත්වල අවපැහැය බැඳිලා තියෙනවා. මෙන්න මේ බැඳිලා තියෙන අවපැහැය ඉවත් කරන්න අපිට මේ ඔලිව් තෙල් සහ කහ කුඩු දෙකම ඉතාම උපකාරී වෙන ඖෂධ දෙකක්. ඒ නිසයි අපි මේ දේ භාවිතා කරන්නේ මෙතෙන්දී. ඒ වගේම ඔබ දන්නවා කහ කුඩු කියන්නේ ශරීරය පිරිසුදු කරන, විෂ බීජ නාශනය කරන ද්‍රව්‍යයක් කියලා. ඉතින් මුඛය කියන්නේ ඉතාම බැක්ටීරියා අධික ස්ථානයක් නිමේෂ. ඉතින් මේක භාවිතා කරනකොට ඔබේ තියෙන අනිත් මුඛ රෝගවලට යම් සහනයක් ඔබට ලැබෙනවා මේක භාවිතා කරන නිසා. ඔව්, එතකොට දත් දුර්වර්ණ වීම කියන මේ තත්ත්වෙන් වැළකෙන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනි වෛද්‍යතුමනි? ඉතාම හොඳ වැදගත් කාරණයක් නිමේෂ. දැන් මම කිව්වානේ පැණි රස දේවල් වැඩිපුර භාවිතා කරනවා නම් මේ වගේ මුඛේ සෝදන්න හරිය දේවල් කරන්න කියලා. එතකොට ඔබ නිතර නිතර පැණි රස අනුභව කරන කෙනෙක් නම් ඔබ වග බලා ගන්න ඕනේ ඒ කිව්ව ආකාරයට පරිස්සම් වෙන. ඒ වගේම දැන් ඔබ නිතර බුලත් විට, එතකොට දුම්පානේ, ඒ දේවල් භාවිතා කරන කෙනෙක් නම් ඒ දේවල් වලින් වැළකෙන තරමට තමයි ඔබට සාර්ථක ප්‍රතිකාර ගන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ ඔබ දීර්ඝ කාලීන වේදේ සිදු කරගෙන යනවා නම් ඒලා දුර්වර්ණ වීම ඔබට ඉබේම ඇති වෙන හැකියාව තියෙනවා. ඒ වගේම සමහර ඖෂධ වර්ග තියෙනවා, ඒ ඖෂධ වර්ග දීර්ඝ කාලීනව ගන්නකොට ඔබටම
මහිතන චායාරූපෙනුත් පෙන්න්න පුළුවනි ඒ අවස්ථා කීපයක් කොහොමද දුම් පානය අවස්ථාවේ දී දුර්වර්ණ වීම සිද්ධ වෙන්නේ ඒ ආකාරයට ඒ අපිට පෙන්න්නත් පුළුවනි රූප සටහනකින් තිර දෙසනම් මේ වෙනකට ඔබට ඒක දකින්න පුළුවන් පැහැදිලිව ඔව් සමහර විට දැන් මම ආහාර ගැන කතා කරේ නැහනේ දැන් මම කියවනේ අපි ශරීරයේ පිත් දෝෂයේ වැඩිවීමේදී ඒ වගේම රක්ත ධාතුව දූෂණය වීම නිසා කියන්නේ ඒ කියන්නේ අපි සාමාන්‍ය සරල විවහාරයේ කියනවා නම් ලේ ධාතුව කෝප වෙන විදිය ඒ කියන්නේ උෂ්ණ කෑම කියලා අපි කියන්නේ අන්න ඒ වගේ කෑම වලින් වැළකිලා ඉන්න තරමට ඔබට මේ තත්වයෙන් මිදෙන්නට හැකියාව තියෙනවා දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඉස්සෝ බලමාලු දැල්ලෝ කකුලුව එතකොට අන්නාසි තක්කාලි වුණත් එක දිගට දීර්ඝ කාලීනව යනවා නම් ඒක ඔබේ ශරීරයට උෂ්ණ කරවෙන්න පුළුවන්. ඒ වගේම දෙල් දේසාල වගේ දේවල් ඒ දේවල් ශරීරයට උෂ්ණයි. දැන් චට්නි වර්ග දානවා නම් අච්චාරු වර්ග විනාකිරි දාලා හදන ආහාර තියෙනවනේ. ඒ දේවල් අර මම කිව්ව ආකාරයට පිත් දෝෂය වැඩි කරන දේවල්. මම හැමදාම කියන දෙයක් නිමේෂා ඒ වගේම ලස්සනට ඉන්න ඕන නම් හොඳට වතුර බොන්න ඕනේ. අඩුම තරමේ ලීටර් 2.5කට හා දිනකට ජලය පානය කරන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික තමයි පරිස්සම් වෙන්න ඕනේ ඔබ ලස්සන හිනාවක් ඔබට පවත්වා ගන්න ලස්සන ශරීරයක් ඔබට පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. ඔව් ඒත් එක්කම වෛද්‍යතුමනි දැන් ගොඩක් කාලවලට අපිට දකින්න තියෙන වෙළඳපොලේ තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය සහ විවිධ තාක්ෂණික නිපැයුම් ඒවා භාවිතා කරලා දත් ක්ෂණිකව සුදු කරගන්න පුළුවන් කියලා. මේ දේවල් භාවිතා කිරීම කොයිතරම් දුරට මිනිස් ශරීරයට බලපානවද? ඔව් ඉතාම හොඳ වැදගත් කාරණයක් නිමේෂා දැන් වෙළඳපොලේ විවිධ නිෂ්පාදන තියෙනවා. නමුත් ඒ වගේ තියෙන අනුමැතිය කුමක්ද කියන එක ඔබ හොඳින් පරීක්ෂාකාරී වෙන්න ඕනේ පාරිභෝගිකයෙක් වශයෙන්. ඒ වගේම දැන් දත් මැලියම් සම්බන්ධයෙන් ඒ වගේම දත් දුර්වර්ණ වීම සම්බන්ධයෙන් තියෙනවා ටීත් බ්ලීචින් කියන ප්‍රතිකාරයක්. ඒ කියන්නේ සුදු පාට කරන ප්‍රතිකාරයක්. මේ ප්‍රතිකාරේ නමුත් දැන් මම අර කිව්වා වගේ ඔබේ ශරීරයේම තියෙනවා නම් මේ දුර්වර්ණ වීමට හේතු ඔබේ කියන්නේ ඔබ නිතර දුම්පානය කරන අබුලක් පිට කනවා. ඉතින් ඒ වගේ දේවල් දිගටම කරගෙන යනවා නම් ඔබ අර වගේ ප්‍රතිකාරයකින් සුදු පාට කරගත්තත් වැඩක් නැහැ. ටික කාලෙකින් නැවතත් ආයි දුර්වර්ණ වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිකාර කරනකොට එක දිගට කරන්න හොඳ නැහැ. මොකද අපේ හණු පද්ධතියට දත් සම්බන්ධ වෙලා තියෙන යම් අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ ශක්තිමත් භවයේ අඩුවීම වෙන්න පුළුවනි මේ බාහිර කරන ප්‍රතිකාරවලදී. ඒ නිසා ඒ වගේ ප්‍රතිකාරවලට නිතර නිතර යොමු වීම හොඳ නැහැ. දැන් ඇත්තටම කියනවා නම් නිමේෂ අතීතයේදී අපි දත් බුරුසුව කියන එක වෙනුවට භාවිතා කරේ දැහැටි කූර කියන එක තමයි. ආයුර්වේදයේ දක්වලා තියෙනවා ඔය පේරකොටු, එතකොට කොහොඹ, බෝඹු වගේ ඖෂධීය දැහැටි කූරු තමයි භාවිතා කරේ. ඒක එකවරක් භාවිතා කරනවා. එතකොට තනි තනි දත හොඳින් පිරිසුදු කරන්නත් පුළුවනි. ඒ වගේ තියෙන ඖෂධීය ගුණ විදුරු මහට, දතට, එනමලයට ඒ හැමතැනටම හොඳින් ගිහිල්ලා දතට හොඳ පෝෂණයකුත් දෙනවා. සම්පූර්ණයෙන්ම මුඛ රෝග පිරිසුදු කිරීමකුත් මේකෙදි සිද්ධ වෙනවා. ඔව් ඉතින් අද දවසේදී අපි කතා කරේ ඔබේ සුන්දරත්වයට හානි කරන දත් දුර්වර්ණ වීම පිළිබඳව සහ ඉන් ඔබ කොහොමද වැළකෙන්නේ කියන කාරණාව. ඉතින් අද දවසේදී අපි මේ කතා කරපු දේවල් ගැන සහ ඔබට තවදුරටත් තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් කතා කරන වෛද්‍යතුමියට මෙන්න මේ කියන දුරකථන අංකයට 076 971 01 071 071 071 01 කියන දුරකථන අංකයට අද අපිත් එක්ක එකතුනේ මේ ගැන කතා කරන්නට ආයුර්වේද වෛද්‍ය නිලධාරී වාසනා සමර වික්‍රම වෛද්‍යතුමිය. ඉතින් අද අපිත් එක්ක එකතුනාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයිබන් ඔබට. අයිබන්.